ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයත් එක්ක සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆාමසි විභාගය සඳහා ලියාපදිංචි වෙන ක්‍රමවේදය මොකක්ද කියලා. අපි ෆාමසිස්ට් කෙනෙක් වෙන්න හිතන් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා මෙන්න මේ ෆාමසි විභාගය ලියන්න. ඒක සමත් වෙන්න. හැබැයි මේක සමත් වෙන්න මේ විභාගෙ ලියන්න කලින් ඔයා කරන්න ඕන ගොඩක් දේවල් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ෆාමසි විභාගෙ ලියන්න ඔයා හිතන් ඉන්නවා නම් ඊට කලින් මේක ලියාපදිංචි වෙන ක්‍රියාවලිය සිද්ධ කරගන්නේ කොහොමද? මොනවද ඔයාට ඕන ක්වොලිෆිකේෂන්ස් කියන දේවල් ගැන තමයි අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඔයා සමහර විට උසස් පෙළ විෂය සඳහා කලා විෂයන් කරලා ඇති. එහෙම නැත්නම් වාණිජංශන් කරලා ඇති. සමහරවට ඔයා උසස් පෙළ ලියලත් නැතුව ඇති. හැබැයි ඔයා සමහරවට මේ වන විට ෆාමසි එකක වැඩ කරනවා ඇති. ඒ වගේම ඔයා බෙහෙත් ගැන දන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් මේ හැම කෙනෙකුටම මේ විභාගෙ ලියන්න පුළුවන්ද? මේ ප්‍රශ්න ඔක්කොටම උත්තර අරගෙන තමයි අද වීඩියෝ එකෙන් මම ඔයාගේ ළඟට ආවේ. ෆාමසිස්ට් කෙනෙක් කියන්නේ කවුද? එහෙම නැත්නම් කියන ඖෂධවේදියෙක් කියලා අපි සිංහල භාෂාවෙන් හඳුන්වනවා. ඖෂධවේදියෙක් නම් එයාට ඒ සඳහා ක්වොලිෆිකේෂන් එකක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මෙන්න මේ ෆාමසි ප්‍රැක්ටිස් එකට අදාළ ලයිසන් එකක් තියෙන්න ඕනේ. කියන්නේ මේ බෙහෙත් තමන්ගේ ළඟ තියාගන්න, මේ බෙහෙත් එක්ක ගනුදෙනු කරන්න තමන්ට ඊට අදාළ බලංගු බලපත්‍රයක් තියෙන්න ඕනේ. ඒ වගේම තමයි මේ බෙහෙත් ගැන තමන් අධ්‍යයනය කරලා තියෙන්න ඕනේ. ඒට අදාළ අධ්‍යාපනික සහතිකයක් තමන් සතුව තියෙන්න ඕනේ. එහෙනම් අපි ඊළඟට බලමු මොනවද මේ ෆාමසිස්ට් කෙනෙක් වෙන්න අවශ්‍ය ක්වොලිෆිකේෂන්ස් කියලා. ඉතින් මෙන්න මේ ක්වොලිෆිකේෂන්ස් දෙන ලංකාවේ පිළිගත් ආයතන තියෙනවා. එකක් තමයි CMCC කියලා අපි හඳුන්වන්නේ, සිලෝන් මෙඩිකල් කොලේජ් කවුන්සිල්. ඊළඟට යුනිවර්සිටි ඔෆ් කොළඹ, කොළඹ විශ්වවිද්‍යාලය. ඒ වගේම තමයි කොතලාවල ඩිෆෙන්ස් යුනිවර්සිටි එක. මෙන්න මේ ආයතන වලින් තමයි රජය මගින් මේ ඖෂධවේදී සඳහා සහතික පත්‍ර පිරිනමන ලබන්නේ. දැන් මේ අපි සඳහන් කරපු CMCC ආයතනයෙන් පිරිනමන සහතික පත්‍ර දෙකක් තියෙනවා ඖෂධවේදීන් සඳහා. එකක් තමයි සර්ටිෆිකේට් ඔෆ් ප්‍රොෆිෂන්සි ඇස් අ ෆාමසිස්ට්. අනිත් එක තමයි සර්ටිෆිකේට් ඔෆ් එෆිෂන්සි ඇස් අ ෆාමසිස්ට්. මෙන්න මේ සහතික පත්‍ර දෙක පිරිනමන ලබන්නේ සිලෝන් මෙඩිකල් කොලේජ් කවුන්සිල් එකේ. ඇත්තටම මේ CMCC කියලා කියන්නේ කොළඹ මෙඩිකල් ෆැකල්ටියට සම්බන්ධ ආයතනයක්. සර්ටිෆිකේට් ඔෆ් එෆිෂන්සි ඇස් අ ෆාමසිස්ට් කියන සහතිකය ලබා ගන්න තමයි ඔයාලා මේ බාහිර ඖෂධවේදී විභාගය කියන විභාගය සඳහා පෙනී සිටින්නේ. ඔයා මෙන්න මේ ක්වොලිෆිකේෂන් එක ලබා ගත්තයින් පස්සේ ඔයාට අවස්ථාව තියෙනවා මෙන්න මේ සර්ටිෆිකේට් එක අරගෙන ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකට ගිහිල්ලා ඔයාට අදාළ ලයිසන් එක ලබා ගන්න. ඊළඟට මේ සර්ටිෆිකේට් ඔෆ් ප්‍රොෆිෂන්සි ඇස් අ ෆාමසිස්ට් කියන එකක් දෙන්නේ CMCC එකෙන්ම තමයි. විශේෂත්වය තමයි රජයේ ඉස්පිරිතාලවලට ගන්න ඖෂධවේදීන් සඳහා පිරිනමනු ලබන්නේ මෙන්න මේ ප්‍රොෆිෂන්සි ඇස් අ ෆාමසිස්ට් කියන සහතිකය. ඒ වගේම කොළඹ විශ්වවිද්‍යාලය මගින් ඩිප්ලෝමා සහතිකයක් පිරිනමනු ලබනවා ඖෂධවේදීන් සඳහා. දැන් එක ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මීට අමතරව තියෙනවා BSc in Pharmacy. ඉතින් මේ BSc in Pharmacy කියන එක තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයෙන්ම තමයි. ඊට අමතරව අනෙත් විශ්වවිද්‍යාලවල තියෙනවා B.Pharm කියන ඩිග්‍රී එක. ජයවර්ධනපුර, පේරාදෙණිය, කලාපිටිය කියන මෙන්න මේ විශ්වවිද්‍යාලවල පවත්වන පාඨමාලා අවසානයේදී වසර 4ක් සම්පූර්ණ කරයින් පස්සේ ඔයාට මෙන්න මේ B.Pharm කියන ඩිග්‍රී එක ලබා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට සඳහන් කරපු ඕනෑම ක්වොලිෆිකේෂන් එකක් අරගෙන අපි SLMC එකට, එහෙම නැත්නම් ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකට ගියොත් අපි හැමෝටම ලැබෙන ලයිසන් එක, එහෙම නැත්නම් බලපත්‍රය එකයි. හැමෝටම ලැබෙන්නේ එකම බලපත්‍රය ක්වොලිෆිකේෂන් වෙනස් වුණාට. ඉතින් මෙන්න මේකෙදි ප්‍රැක්ටිස් කරන ලයිසන් එක එකම වුණාට ක්වොලිෆිකේෂන් ලෙවල්ස් එකින් එකට වෙනස්. සර්ටිෆිකේට්, ඩිප්ලෝමා, ඩිග්‍රී මෙන්න මේ විදිහට ක්වොලිෆිකේෂන්ස් ලෙවල් වෙනස් වෙනවා. එතකොට මේ බාහිර ඖෂධවේදී විභාගයට අදාළ සර්ටිෆිකේට් එක CMCS එකෙන් ලබා ගන්නවා. ඒ වගේම ඔයාගේ ප්‍රැක්ටිස් එකට අදාළ ලයිසන් එක SLMC, එහෙම නැත්නම් ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකෙන් ලබා ගන්නවා. එහෙම තමයි මෙන්න මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. ඊළඟට අපි දැනගන්න ඕනේ මෙන්න මේ බාහිර ඖෂධවේදී විභාගය පවත්වන්නේ අපි දැනගත්ත CMCC කියන ආයතනය. ඒක තියෙන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ.
ඉතින් ඊළඟට අපි බලමු කවුරුන් සඳහාද මේ විභාගය පවත්වන්නේ කියන කාරණේ. ඉතින් ඇත්තටම මෙම විභාගය සඳහා පෙනී හිටින්න පුළුවන් වෙන්නේ SLMC එකේ apprentice pharmacist කෙනෙක් විදියට ලියාපදිංචි වෙච්ච කෙනෙකුට විතරයි. ඔයා SLMC එකේ apprentice pharmacist කෙනෙක් විදියට ලියාපදිංචි වෙලා අවුරුදු දෙකක් ගත වුණායින් පස්සේ තමයි ඔයාට මේ විභාගය සඳහා පෙනී සිටීමේ හැකියාව ලැබෙන්නේ. ඒ අවස්ථාව ලැබෙන්නේ. ඉතින් මේකදී ඔයා මුලින්ම ලියාපදිංචි වෙන්න නම් SLMC එකේ වෙබ්සයිට් එකට යන්න ඕන. ශ්‍රී ලංකා මෙඩිකල් කවුන්සිල් එකේ වෙබ්සයිට් එකට ගිහිල්ලා තමයි ඔයා මුලින්ම මේ apprentice pharmacist කෙනෙක් විදියට ලියාපදිංචි වෙන්න ඕන. ඔයා ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එක ඇතුළට ගිහිල්ලා apprentice pharmacist කෙනෙක් විදියට ලියාපදිංචි වෙන්න අදාළ ඒ account එක ඔයා නිර්මාණය කරන්න ඕන මුලින්. ඉතින් මේක අපි අර සාමාන්‍යයෙන් Gmail account එකක් හදනා වගේ හරිම පහසු ඔයාගේ personal details ටික add කරගෙන යන්න තියෙන්නේ. එයින් පස්සේ ඔයාගේ qualifications, එතකොට ඔයාගේ ID එක පිළිබඳ details මෙන්න මේ වගේ දේවල් ටිකක් තියෙනවා, document කිහිපයක් තියෙනවා. ඔයා මෙන්න මේ account එකට upload කරන්න ඕනේ තේවා. දෙවනි පියවර විදියට ඔයා අන්න ඒ දේවල් කළ යුතු වෙනවා. ඊට අමතරව form එකක් තියෙනවා, indenture form කියලා. මෙන්න මේකත් ඔයා download කරලා fill කරලා ඒකත් ඔයා යවන්න ඕනේ. ඉතින් මෙන්න මේ කියන දේවල් ඔයා හරියටම කරයින් පස්සේ ඔයාට ලැබෙනවා interview date එකක්. මෙන්න මේ දවසට ඔයා SLMC එකට ගිහිල්ලා පෙනී හිටලා ඔයාගේ ඒ upload කරපු ඒ documents සහ ඔයාගේ ළඟ තියෙන original documents එයාලා compare කරනවා. ඒ වගේම පොඩි interview එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ interview එකෙන් පස්සේ ඔයාට පුළුවන් apprentice pharmacist කෙනෙක් විදියට register වෙන්න. ඉතින් මේක තියන්නේ ඉංග්‍රීසි මාධ්‍යෙන්. බය වෙන්න එපා, ඔයාලට කරන්න පුළුවන් සරල ප්‍රශ්න කීපයක් ඔයාලගෙන් අහන්නේ. ඉන්පස්සේ ඔයාට පුළුවන් apprentice pharmacist කෙනෙක් විදියට ලියාපදිංචි වෙලා master pharmacist කෙනෙක් ළඟ ඒ අවුරුදු දෙකක කාල සීමාව තුළදී පුහුණුව ලබන්න. ඉතින් මෙන්න මේ විදියට ලියාපදිංචි වෙලා අවුරුදු දෙකක් ගියයින් පස්සේ තමයි ඖෂධ වේදී විභාගය සඳහා ඔයාට ලියන්න තියෙන්නේ. දැන් ඔයා 2023 ජනවාරි වල නම් මේ විභාගය සඳහා ලියාපදිංචි වුණේ. 2025 ජනවාරි වලින් පස්සේ තමයි ඔයාගේ අවුරුදු දෙක සම්පූර්ණ වෙන්නේ. ඔයා apprentice pharmacist කෙනෙක් විදියට ලියාපදිංචි වෙනවා. ඒකටත් අදාළ qualification ගැන තමයි දැන් මම ඔයාට කියන්න හදන්නේ. ඔයා සාමාන්‍ය පෙළ විභාගය සමත් වෙන්න ඕනේ ඉංග්‍රීසි භාෂාවත් ඇතුළු. ඒ තමයි පළවෙනි qualification එක. ඉන්න අනතුරු උසස් පෙළ විභාගය ගැන කතා කරොත් මේකෙදි සරලම කාරණේ තමයි ඔයාට S passes 3ක් තිබුණා නම් ප්‍රමාණවත්, S සාමර්ථ 3ක් තිබුණා නම් ප්‍රමාණවත්. හැබැයි ඔයා අනිවාර්යෙන්ම රසායන විද්‍යාව සඳහා S සාමර්ථයක් ලබා තිබිය යුතුයි. ඔයාට අනිත් විෂයන් වෙනස් වෙන්න පුළුවන්. ජීව විද්‍යාව වෙන්න පුළුවන්, ගණිතාංශය වෙන්න පුළුවන්, එහෙම නැත්නම් ඇග්‍රිකල්චර් වෙන්න පුළුවන්. මේ මොනවා හැදෑරුවත් ඔයා අනිවාර්යෙන්ම රසායන විද්‍යාව ඇතුළුව විෂයන් තුනක් හදාරලා තියෙන්න ඕනේ. ඒ වගේම තමයි S ආමර්ථයක් රසායන විද්‍යාව සඳහා ලබලා තියෙන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයාට සයන්ස් ඩිග්‍රී එකක් විද්‍යා විෂය සඳහා උපාධියක් ඔයා සතුව තියෙනවා නම් ඒකත් ඉදිරිපත් කරලා ඔයාට මෙන්න මේ විභාගය සඳහා ලියාපදිංචි වීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට වැදගත්ම කාරණේ තමයි ඔයාට තියෙනවා මේ විභාගය සඳහා ලියාපදිංචි වෙද්දී ෆෝම් එකක් ෆිල් කරන්න. මෙන්න මේ ෆෝම් එකේදී ඔයා ෆාමසිස්ට් කෙනෙක්ගේ විස්තර සඳහන් කරන්න ඕන. ඇත්තම කිව්වොත් එයා තමයි මෙන්න මේ අවුරුදු දෙකක කාල සීමාව තුළදී ඔයාට ඒ අදාළ අධ්‍යයන කටයුතු සඳහා උදව් වෙන්නේ. එයා තමයි ඔයාගේ ගුරුවරයා විදියට කටයුතු කරන්නේ. තවත් දෙයක් තමයි හිතන්නකෝ මේ අවුරුදු දෙකක කාල සීමාව තුළදී ලියාපදිංචි වෙච්ච විස්තර දීප් ඔයාගේ මාස්ටර් ෆාමසිස් ඔයාට වෙනස් කරන්න අවශ්‍ය නම් ඒකටත් තවත් ෆෝම් එකක් තියෙනවා. මාසයක් ඇතුළත ඒ ෆෝම් එක ෆිල් කරලා දීලා ඔයාට ඒ වෙනස්කම් අදාළ වෙනස්කම් සිදු කරගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව ඔයා මේ රෙජිස්ටර් වුණාම ඔයාට තව පොතක් ලැබෙනවා. මෙන්න මේ පොත සයින් කරන්න උනත් මෙන්න මේ ඔයාගේ මාස්ටර් ෆාමසිස්ට් අපි විභාගය සඳහා ලියාපදිංචි වෙද්දී අප්ලෝඩ් කරන්න ඕන ඩොකියුමන්ට් ගැන මම පුංචි හැඳින්වීමක් කරන්න හිතුවා. මොකද එතකොට ඔයාට මේ වැඩේ තව ටිකක් ලේසි වෙනවා. එකක් තමයි අර මම කිව්වේ ඉන්ඩෙන්චර් ෆෝම් එක. මේ ඉන්ඩෙන්චර් ෆෝම් එක ඔයා සහ ඔයාගේ මාස්ටර් ෆාමසිස්ට් සයින් කරලා තියෙන්න ඕන. ඊට අමතරව මෙම ලියාපදිංචි වීම සඳහා යම් ගාස්තුවක් ඔයා ගෙවන්න ඕන. ඒකට අදාළ ඒ බැංක් ස්ලිප් එක ඔයා අප්ලෝඩ් කරන්න ඕන. ඊළඟට ඔයාගේ අපොස සාමාන්‍ය පෙළ විභාග සහතික, ඒ වගේම අපොස උසස් පෙළ විභාග සහතික, එහෙම නැත්නම් ඔයාගේ ඩිග්‍රී එක, මෙන්න මේ දේවල් අප්ලෝඩ් කරන්න ඕන. ස්කෑන් කරලා අප්ලෝඩ් කරන්න ඕන. ඊට අමතරව නැෂනල් ඐඩෙන්ටි කාඩ් එක හරි ඔයාගේ ඩ්‍රයිවිං ලයිසන් එක හරි ස්කෑන් කරලා අප්ලෝඩ් කරන්න ඕන. ඊට අමතරව JP කෙනෙක් සයින් කරපු දිවුරුම් ප්‍රකාශයක් ඔයා අප්ලෝඩ් කරන්න ඕන.
ඒ ගැනත් මම පුංචි විස්තරයක් ඔයාට කරන්න බලාපොරොත්තු වෙනවා. මේකෙදි එයාලා බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ වසර දෙකක කාල සීමාව තුළ ඔයා මාස්ටර් ෆාමසිස් ළඟ වැඩ කරන මෙන්න මේ අවුරුදු දෙක කාල සීමාව තුළ ඔයා රාජයේ ආයතනයක වැඩ කරන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයා වෙන නර්සින් වගේ ඒ වගේ පාඨමාලා හදාරන්නේ නැහැ. එහෙම නැත්නම් යුනිවර්සිටිස් වල හරි මොනවා හරි රාජයේ ආයතනවල අධ්‍යාපන කටයුතු නිරත වෙන්නේ නැහැ හෝ රැකියාවක නිරත වෙන්නේ නැහැ කියලා JP කෙනෙක් එහෙම නැත්නම් සාම මිනිසුරු වරෙක් ඉස්සරහ ඔයා අත්සන් කරලා අන්න ඒ දිවුරුම් ප්‍රකාශයත් ඔයා මේකෙදී අප්ලෝඩ් කරන්න ඕන. ඊට පස්සේ මෙන්න මේ විදිහට ඔයා රෙජිස්ටර් වුණායින් පස්සේ ඔයා යන්න ඕනේ ආයෙම CMCC එකට. සිලෝන් මෙඩිකල් කොලේජ් කවුන්සිල් එකට ගිහිල්ලා ඔයා පොත් දෙකක් මිලදී ගන්න ඕන. මෙන්න මේ මම පෙන්නන පොත් දෙක ඔයා මිලදී ගන්න ඕන. ඉතින් මෙන්න මේකෙදී ඔයා ගන්න ඕන පොත් දෙක තමයි රෙගියුලේෂන් බුක් එක සහ ට්‍රේනින් රෙකෝඩ් බුක් එක. මේ ට්‍රේනින් රෙකෝඩ් බුක් එකට අමතරව ඔයා තව ප්‍රිස්ක්‍රිප්ෂන් 100ක පොතක් ඔයා හදන්න ඕන. ඒව ගැනත් මම ඉදිරියේදී ඔයාට කියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මෙන්න මේ පොත් දෙක ලබා ගන්න යද්දී ඔයා අනිවාර්යෙන්ම ඔයාගේ ඉන්ඩෙන්චර් ෆෝම් එක අරන් යන්න. ඒ වගේම තමයි ඔයාගේ ඩෙන්ටි කාඩ් එකත් අනිවාර්යෙන්ම අරගෙන යන්න. ඉතින් මේ පොත් දෙක මිලදී ගන්න රුපියල් 2000ක වගේ මුදලක් වැය වෙනවා. හරි. දැන් ඊළඟට අපි කොහොමද මේ විභාගය පැවැත්වෙන කාල සීමාව දැනගන්නේ? කවද්ද මේ විභාගය තියෙන්නේ කියලා දැනගන්නේ? ඉතින් ඒක දැනගන්න තියෙන්නේ අපිට මේ CMCC වෙබ්සයිට් එක. ඉතින් මෙන්න මේ වෙබ්සයිට් එකෙන් මේ විභාගය පැවැත්වෙන කාල සීමාවන් පිළිබඳව ඔයාව දැනුවත් කරනවා. ඊළඟට ගොඩක් වැදගත් කාරණයක් තමයි ඔයාට කී වතාවක් මේ විභාගය සඳහා පෙනී හිටින්න පුළුවන්ද කියන කාරණය. දැන් මම 2023 ලියාපදිංචි වුණා නම් මට 2025 අපිට 2023 ජනවාරි ලියාපදිංචි වුණා නම් 2025 ජනවාරි වලින් පස්සේ මට මේ විභාගය සඳහා පෙනී හිටින්න පුළුවන්. එතකොට මම 2025 අපිට මාර්තු වල මා විභාගයට පෙනී හිටියා නම් එතන ඉඳලා පිළිවෙලට අවුරුදු 5ක් යනකම් මට මෙම විභාගය සඳහා අසමත් වුණොත් නැවත නැවත පෙනී සිටීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේක තමයි වැදගත්ම කාරණය. ඔයා විභාගය ලිව්වත් නැතත් ඔයා එකවරක් හරි විභාගයට පෙනී හිටියොත් අන්න ඒ අවුරුද්දේ ඉඳලා එක දිගට අවුරුදු 5ක් මේ විභාගය සඳහා ඔයා පෙනී සිටින්න ඕන. ඉන් පස්සේ ඒ අවුරුදු 5න් පස්සේ ඔයාගේ අවස්ථා 5 ඔයාට අහිමි වෙනවා. ඉතින් මෙන්න මේ කාරණා කිහිපය තමයි අද වීඩියෝ එකෙන් සාකච්ඡා කරන්න බලාපොරොත්තුනේ. මම හිතනවා ඔයා මේ ෆාමසි විභාගය ගැන දැනගෙන හිටපු නැති ගොඩක් කරුණවලට උත්තර මේ පුංචි වීඩියෝ එක ඇතුලින් ඔයා ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් ඔයාගේ යාළුවෙක් ඉන්න පුළුවන් මේ ෆාමසි විභාගය ලියන්න කැමති කෙනෙක්, මේ විෂය ඉගෙන ගන්න කැමති කෙනෙක්, ඒ වගේම තමයි මේ විභාගය ගැන ගැටලු ගොඩක් තියෙන කෙනෙක් ඉන්න පුළුවන්. මේ හැම කෙනෙකුටම මේ සම්බන්ධයෙන් කරුණු දැනගන්න පුළුවන් විදිහේ වීඩියෝ එකක් තමයි මම අද ඔයාට ඉදිරිපත් කරේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම යාළුවරු බලන මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මම මීට කලින් මේ ෆාමසි විභාගයට අදාළ විෂය නිර්දේශ ගැන වීඩියෝ එකක් කරා. ඒකත් අනිවාර්යෙන් බලන්න. ඉතින් අනිවාර්යෙන්ම මේ වීඩියෝ එක ගැන ඔයාගේ අදහස කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සුබ දවසක්.